රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති වාර්තා කරණය ඉන්ෆෝ නිවුස් ශීර්ෂ පාඨ. හොඳ රටක් සහ යහපත් අනාගත පළපුරක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව ජනපති පවසයි. සංවර්ධන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. 2020 වර්ෂයේට පාසල් පෙළපොත් බෙදා දීම අදින් ඇරඹෙයි. පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භය ජනමාධ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්. සැප්තැම්බර් 13 වෙනිදා සිට වනාලි සංගණනයක්. රටේ ගැටලු සහ ප්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවර දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව කටුකස්තොට රාහුල විද්‍යාලය ක්‍රීඩාංගණයේ පැවති ස්මාර්ට් ශ්‍රී ලංකා තරුණ ජන හමුව අමතමින්. මට අවශ්‍ය වෙන්නේ ඔබේ ජීවිතය ස්මාර්ට් කරන්න. ඒ ජීවිතය ස්මාර්ට් කරන්නයි මේ මඟ පෙන්වීම ඔබට කරන්නේ. ඒ සඳහා තමයි ඔබ එකතු වෙවිත්තේ. ප්‍රධාන වශයෙන්ම තාරුණ්‍යයේ තිබිය යුතු ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය, අදිෂ්ඨානශීලීභාවය, කැපවීම, අවංකකම ඒවා තමයි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න ඔබට තිබෙන ශක්තිමත්ම ඉතාම ප්‍රබල බලවේග බවට පත් වෙලා තිබෙන. මේ තිබෙන අභියෝග දරුවනේ ඔබ හඳුනාගත යුතු වෙනවා. ඔබේ රට නිදහස තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා, සමාජ සාධාරණත්වයේ තිබෙනවා, ගැටලු සහ ප්‍රශ්න තිබෙනවා. ඒ සියල්ලත් හඳුනාගෙන අපි හොඳ රටක් හදමු, හොඳ සමාජයක් හදමු, හොඳ පුරේෂයන් පිරිසක් හදමු, හොඳ තරුණ පිරිසක් හදමු. නිපුණතා පිරිතාරුණ්‍යය සවිබල ගන්නොමින් ස්ථාපිත කෙරුණු මහනුවර දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. වවුනියාව සහ වන්නි ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය ආරම්භ කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගියදා වවුනියාව වහරෝහලේ හදිසි අනතුරු ඒකකයේ විවෘත කිරීම හා නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තිබීම වෙනුවෙන් පැවැත්වුණු උත්සව අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අධ්‍යාපන හා සෞඛ්‍ය යන ශේෂ්‍ර සඳහා රජයේ ප්‍රමුඛත්වය ලබා දුන් බවත්, එය වත්මන් පරම්පරාවට ලබා දුන් ආයෝජනයක් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. රජරට සහ අනි ප්‍රදේශයන්ට ප්‍රතිලාභ සැලසෙන මල්වතුයේ ජලාශය ඉදිකිරීම කටයුතුද ලබන සතිය වන විට ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. 2020 වර්ෂය සඳහා නොමිලේ පාසල් පිළිපොත් බෙදා දීම හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදී අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින නිල වශයෙන් ආරම්භ කෙරුණා. නොමිලේ පිළිපොත් ලබා දීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4165ක් වැය කරන අතර පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතරපත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සමස්ත පාසල් දරුවන්ට 2020 වසර සඳහා පෙළපොත් ලබා දීම හා ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශන සංග්‍රහ ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ විසින් මෙහෙයවනු ලබන පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මේ සඳහා තෝරාගත් විද්‍යාර්ථීන් වෙත පාඨමාලාව පිළිබඳව දැනුවත් කිරීමක්ද අද දින සිදු කෙරුණා. නූතන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ මාධ්‍ය විද්‍යා සතු වගකීම සහ වත්මන් පුවත්පත් කලාවේදී හමුවේ ඇති අභියෝග යන මැයින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය වීරසිංහ මහතා විසින් මුඛ්‍ය දේශනය සිදු කළා. ලොකුම දෛත්‍යතාවයේ තියෙන්නේ විශිෂ්ට ශේෂ්ඨ උත්තරීතර අදහස් නැතිකමේ දෛත්‍යතාවය. අපි අලුතෙන් පුහුණු කරන මාධ්‍යකරුවන් උඩුගම් බලා පිනන ප්‍රබුද්ධ අදහස් ජනක කරන මාධ්‍යකරුවන් අවශ්‍යයි. මේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සම්පාදිත sannivedana අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාවද ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්නු ලැබුවා. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේව හා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දු යන මහතුරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. සැප්තැම්බර් 13 සිට 14 වෙනිදා දක්වා වනාලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පීරිස් මහතා සඳහන් කරනවා. ජලමූල ආශ්‍රිතව මෙම සමීක්ෂණය සිදු කරනු ලබන අතර වේලි කාලයේදී කුඩා වැව් ගංගා වෙත ජලය පානය කිරීම සඳහා පැමිණෙන අලි මෙම සංගණනයට ගැන්න බවයි ඒ මහතා සඳහන් කළේ.
මෙම වනාලි සංගණනය සැප්තැම්බර් 13 වන දින පස්වරු 6ට ආරම්භ වී සැප්තැම්බර් 14 වන දින පෙරවරු 6ට අවසන් වන අතර නැවත සැප්තැම්බර් 14 වන දින පෙරවරු 6ට ආරම්භ වී පස්වරු 6ට අවසන් වෙයි. ඉන්පසුව 14 වන දින පස්වරු 6 සිට 15 වෙනිදා පස්වරු 6 දක්වා ක්‍රියාත්මක වන මෙම සංගණනය දැනට හඳුනාගත් ස්ථාන 2229 කදී සිදු කිරීමට නියමිතයි. කරුණු තුනක් මුල් කොටගෙන මෙම සංගණනය සිදු කෙරෙනවා. එනම් කොපමණ අලි ප්‍රමාණයක් සිටියද, ගැහැණු පිරිමි සතුන් කොපමණ සංඛ්‍යාවක් සිටියද සහ පැටවුන් හා ලදරුවන් ප්‍රමාණය කොපමණද යන්නයි. වසර 10කට වරක් සිදු කෙරෙන මෙම සංගණනය අවසන් වතාවට සිදු කර ඇත්තේ 2011 වසරේදී. එහිදී එම වසරේදී අවම වශයෙන් දැක ගණන් කළ අලින් සංඛ්‍යාව 5879ක් වූ බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. චීනෙන් ආනයනය කළ අතිනවීන S-14 බලවේග කට්ටල දුම්රිය පසුගියදා මෙරටට ගෙන්වා තිබෙනවා. මෙම බලවේග කට්ටලය එන්ජින් දෙකකින්ද, වායු සමනය කළ මැදිරි දෙකකින්ද, දෙවැනි පන්තියේ මැදිරි දෙකකින්ද, තුන්වැනි පන්තියේ මැදිරි තුනකින්ද, භෝජන මැදිරියකින්ද සමන්විත වනවා. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම රුපියල් මිලියන 1839.5ක්. එවැනි බලවේග කට්ටල 9ක් ලංකාවට ගෙන ඒමට නියමිතයි. පොල්වගා කිරීමේ මණ්ඩලයේ මුලතිව් දිස්ත්‍රික් ශාඛාව පසුගියදා විවෘත කෙරුණා. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ පොල්වගාකරුවන් සඳහා සහනාධාර චෙක්පත් බෙදා දීමක්ද එහිදී සිදු කෙරුණා. ජාතික සමත දිනයට සමගාමීව 2019 ජූලි 25 වන දින සිට සති දෙකක කාලයක් සමත මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දෙසතිය ලෙස සමත මණ්ඩල කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පොහොල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වලකන්ද ප්‍රදේශයේදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාවේ ගම් සභා හා යටත් විජිත සමයේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම 1958 පිහිටවන ලද සමගි මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳවද 1988 සමත මණ්ඩල පිහිටවීමට බලපෑ හේතු හා සමතකරණ ක්‍රියාවලිය තුළ සමතකරුවන්ගේ කාර්යභාරය පිළිබඳවද ජනතාව දැනුවත් කෙරුණා. ළඟම පාසල හොදම පාසල ව්‍යාපෘති යටතේ ගාල්ල වඳුරඹ මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිකිරීම් කිහිපයක් සහ යක්කලමුල්ල නබදව මධ්‍ය මහාවිද්‍යාලයේ නව ඉදිකිරීම් කිහිපයක් සිසු අයිතියටපත් කිරීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකුණා. වඳුරඹ මධ්‍ය මහාවිද්‍යාලයේ 1300ක වේදමින් ඉදිකළ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල, පරිපාලන ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම සම්පත් මධ්‍යස්ථානයේ එදින සිසු අයිතියටපත් කෙරුණා. එමෙන්ම නබදව මධ්‍ය මහාවිද්‍යාලයේ 100ක වේදමින් ඉදිකළ ප්‍රාථමික විද්‍යාගාර ගොඩනැගිල්ල ඇතුළු ප්‍රාථමික ඉගෙනුම සම්පත් මධ්‍යස්ථානයේ සිසු අයිතියටපත් කිරීමද සිදු වුණේ අධ්‍යාපන අමාත්‍යතුමන් අතින්. තවත් තොරතුරු මේ ළඟ ඉන්ෆෝ නිවුස් තුලින් බලාපොරොත්තු වන්න.